හතුනේ අපි දන්නවා මේ වෙන කොට ලෝක පුරාම පැතිරීගෙන යන මේ වසංගත රෝග වුව දුරත් එක්ක ලෝක බොහොම බලවත් හටවල් වෛද්‍යවිද්‍යාව තාක්ෂණය ඒවගේ හැම පැත්තකින්ම ලෝක දියුණුයි කියලා පෙනී සිටිය ලෝක බලවත් දියුණු රටවල් පවා අද අන්තාසරණ භාාවකට පත්වීගෙන යනවා. එනිසාස්වභාවයක් එක්ක ලෝක බොහෝ රටවල එදිනෙදා කටයුතු සම්පෝර්ණෙම නවතිලා ලෝකෙ ගුවන් ගමන් බොහෝ රටවල නැවතිලා ඒවාගේ මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු නතරවෙලා සමහා රටවල දැන් අපේ රටේ පසුගේ දින කීපේ විටිං විට මේ ඇදිරි නීතිය තත්වයන් මිනිස්සු ෙවල්වොලට වෙලා බොහොම බයින් තැතිගැනීමෙන් කටයුතු කරනු එනිසාම ලෝකයේ පුරා පැතිරීගෙන යන මේ වසංගත රෝගබියත් එක්ක. අපි අද මේ ධර්මානු ශාසනාවදී ඔබත්‍ර ඉතාම වැදගත් කාරණ කහිපයක් ධර්මය තුළින් පෙන්නල දෙන්න උසා කරනු. රිංගතුන නිරෝගි සම්පත්තිය ලබන්නත් සසර පිනක්තියෙන්නටෝන්. කෙනෙක් නිරෝගි සම්පත්තිය ලබන්නේ තව කෙනෙක් ලෙඩරෝග බහුල කෙනෙක් හැටියට උපදින්නේ සංසාරය කරපු අක්කුසල් නිසා ඒක චුල්ල කම්මෝ ඉබංග සූට් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් දීර්ගාවිශ්විඳිනවා කෙනෙක් අඩුවයිසෙන් මැරෙනවා කෙනෙක් ලෙඩරෝග බහුල කෙනෙක් හැටියට උපදීනවා සමහරයින්න ඔබ දන්නෝ පන්දායි දැන් ලෙඩ හැම වෙලාවම මොකක් හරි අසනීපය සමහර දරුව ඉපදිච්ච දවසේහිඳන් අම්මල දරු වඩාගෙන ස්පිරිතාල ගානමයි ඒ අතර සමහරයි ඉන්නවා අවුරුදු අසූ අනුව සීය ජීවත්වෙනවා ලොකු වසනීපයක් නෑ කලාතුරකින් ඔය වුනක් හෙම්බිරිසාවක් ඇරුණු කොට ලොකු වසනීපයක් නැතුව නිරෝගීව තමන්ගේ වැඩ ටික කරගෙන බොහෝ කාලයක් ජීවත්වෙලා දීර්ගාවිෂ මිඳලා මිය අනායි ඉන්න. එදකොට අපිට පේනවා කෙනෙක් දීර්ගාවශ ලබනව කෙනෙක් ඩුවයිසෙන් මැරෙන. ක් ලෙඩරෝග බහුල කෙනෙක් වෙනවා කෙනෙක් නිරෝගි සම්පත්තිය ලබනු මේකට හේතුවමොකද්ද කියලා. චුල්ලකම්ම ඉබංග සූත්‍ර බුදුරජාණන් වහන්ස විස්තර කරනවා සමහරයි ඉන්නවා සසරපුරා උපවපංග ආත්ම බහවල්ල ප්‍රාණගාතාදි අකුසල් බහුලව පුරුදු කරපුවායි එක්කො තමන් ප්‍රාණගාතයේ දෙනවා එක්කො අන්නයිලාවා ප්‍රාණගාතය කරවනු එතකොට වැනි ප්‍රාණගාතාද අකුසල් බහුලව කරපු අය බොහෝ වෙලාවට මරනිින් මත්ය නිරේ උපදිිනතියන් අවස්ථාව වැඩි කියය. ඒ අකුසල් බලවත් වෙලා අපායි වැටෙන්න නිරේ උපදිිනතියන් අවස්ථාව වැඩි හැබැයි බැරිවෙලාවත් යම් හේතුවකින් මරණ මං්චකේ ඒ අකුසල්ලි අටපත් වෙලා කුසලයක් මතුවෙනු. මනුස්සලෝකෙක සුගතියක උපදින පිනක් මතුවෙලා ය මනුස්සලෝකට ඇදිලායින. හැබැයි යාට දීර්ඝාශෂ ලබන්න බෑකිනු. අර පෙරසර කරපු ප්‍රාණාගාතාදී අකුසල් නිසා එයා උපවූපන් ආතු බහවල අඩු අයිසිම් මැරෙනු. මොකක් හෝහේතුවකර ප්‍රාණකාතාදී අකුසල් බලවත් වෙලා අඩු අයිසිමියයනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරා සසරයේ සමහරයි ඉන්නවා. සත්තු මරන්නේිනෑ හැබැයි සතුන්ට වදහිංසා කරන. සතුන්ගේ අතපය කපනු. සමහර ඔබ දැකල ඇති ඔයි නොෙක් සත්තුූන්ට එක් උනු අතුර ගහනෝ. පුංචි සත්තු අල්ලගෙන උන්ගේ අඩු කඩනෝ. සතුන්ට හිංසා කන සමහරයිනො සතෙක් දැක්ක ගමන්. ඒ සතාට ගහල පන්නන් ඒ සතාට ගහන්න වද දෙන්න හිත පුරුදු වෙලාතිය සංසාරිකව සතුන්ට වදහිංසා කරලා. එදකොඩ නිතර සත්තුවයින්ට වදහිංසා කරල සතුන්ට ගහලා වදදීලා තුවාල කරලට එවැනි අකුසල් කරගත් අය. මරණාසන්න මොහොතය අකුසල් බලවත් වෙලා අපායක වැටිනැතියෙන ඉඩකඩ වැඩි කියේනු. හැබැයි බැරිවෙලාවත් පෙරපිනකින් මරණ මං්චකයේ අකුසලි යටපත් වෙලා ආසන්න කුසලයක් මතු වෙලායා මරණින් මත්ති සුගති යනු. හැබැයියා සසරී සත්තු හිංසාවේදිල රැස්කරගත් අකුසල් නිසා උපවපං ආත්ම භහවවල ලෙඩරෝග බහුලයිකේන. උපවපන් හැමආත් මේකම මොකක්කො එකක් උපදිීන කොට උපදන්නවා සමහරු ඉන්නවා උපදිීනකොටම එක්කු පපුීහි ලක්කෙන්. එක්ක මොනවාහරි ඉස්නා ්‍යවාාද එක්ව ආවාාධීත කෙනෙක් හැටේට උපදී. විකෘති දරුවේ සමහන්ලාට ඉපදිලා පුංචි කාලෙම මොනවා හෝ අනතුරුවලින් එක්කු අතපායිතුවාල කරගන්න සමහරුගේ අතපය කපලයින් කරන්න වෙනවා නොයෙක් විදිේ ශල්ලෙ කරර්මෝල්ට පුංචි දරුවූ භාජනය කරන්න වෙන උපන් දවසීනන් නිතරම කරදර විපත් ලෙඩරෝග බහුලයිකය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහන එනි දීර්ගාවිශ විඳින්න නං සසරේ ප්‍රාණගාතාද අකුසල්වලින් වලකින්. ඒවගේම සත්ව හිංසාවෙන් වලකින්. දීර්ගාවිෂ විඳන්නත් ලෙඩරෝග වලින් අඩු කෙනෙක් හැටියට නිරෝගි සම්පත්ති ඇති කෙනෙක් හැටියට ජීවත් එෙන්න්නත් සසර පින් කරන්න ටෝට. පංහතුනි ඔබ දන්නවා බුද්ධ සාසනය තුළ නිරෝගි සම්පත්තියෙන් අගතැම්පත්කම ලැබුණේ බක්කුල මහරහත්තන් වහන්සේට. අපි මේ දිනවල වැඩිපුරම බක්කුල මහරහත්තන් වහන්සේව සිහි පත් කරලා උන්වහන්සේගේ ආශිර්වාදය මුළු ලෝකයාටම අවැසයුගේ කයි අපි මේ ඉන්නේ. අපි දන්නවා මේ බුද්ධසාසනය තුළ සසරේ ඒ වෙනුවෙන්ම පෙරුම් පොරපු. ඒ ඒ දක්ෂතා පිහිටී, වෙනවෙනම ස්වාමීන් වහන්සේල වැඩ හිටිය ඔබ දන්නවා සාරිපුද්ධ මහරහතන් වහස්සේ ප්‍රඥාවන්තයන්ගේ අග්‍රයි උන්නහන්සේ ධර්ම සේනාධිපති ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙනාවේ උන්නහන්සේට තිබුණේ අගසවතනතුර ලබන්නන්නත් ප්‍රඥාවන්තයන්ගේ අග්‍රස්ථානය ලබන් ඒ ලක්කේ තුළ උන්නවහන්සේ සසරේ පින්කරගෙන පින්කරගෙනාව ඟ මේ බුද්ධහසනයේ තුළ මුගල මහරහත්තන් වහන්සේ උන්න්නහන්සේත් ඒකා සංකයේ කල්ප ලක්ෂයක් සසර පාරමී පිරුව හැබැයි උන්නහන්සේගේ අරමුණ වනේ ඉර්දිවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබන්නත් අග්‍රශ්ෂාවක තනතුරක් ලබන් උන්න්නහන්සේ ඉලක්කෙ තුළ සසර පින්කරා ඒ ඉලක්කෙ උන්න්නහන්සට ලැබුන් ඒවගේ මානන්ද හාන්දුරු කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරාගෙනාව සිහිනුවන තියෙන භික්ෂූන් වහන්සේ ලාතරී අග්‍රයි. යමක්ෂණයෙන් වටහගන්න භික්‍ෂූන් වහන්සේ ලාතරෙන් අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ ්‍යාග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඒ උන්වහන්සේ සසර පාරමී පුරාගෙන පංකරේ ඒ ඉලක්්‍යෙ තුළ පෙහිටල්. ඉළඟට දිවැස්ලාබයෙන් අතරාග්‍ර අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. උන්නහන්සේහසරි නිරෝගි සම්පත්ති වෙනුවෙන් ගොඩා පින්කරගත්ත කෙනෙ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු එකසේ පණක් වැඩහිටිය මේ බුද්ධ ශාසනය තුළ අපි දන්න ඉතිහාස පොත්වල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන අපි බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ බක්කුල මහරහතන් වහන්සේ ළඟට වැඩිපුරම ආවිෂක් වින්ධනය කරලා තියෙන්න්නේ අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු එකසේ හැටක් වැඩහිටිය නරුදමහරහත්තන්හසේ අවුරුදු එකසී පණහක් වැඩයිඳල තියෙනවා උන්නහන්සේ දිවැස් ලාබීන්ගෙන් අග්‍රම කෙනා එදකට ඒ ඉලක්්‍ය තුළ උන්න්නහන්සේ සසරි පාරමී පිරවා ප උන්නහන්සේට දිවැස්ලාබීන්ගෙන් අග්‍රස්ථානය ලබන් සසරයේ වෙනුවෙන් බොහෝ පිින්කරපු කෙනෙක් ඒ වගේම ඔබ දන්නවා මේ බුද්ධශාසනය ආරම්භක වීරී ඇති භික්‍ෂූන්නහන්සේ ලාතරාග්‍ර සෝනහාම්දුරු සද්දහවිින් පැවිදිවන්නන් අතරාග්‍ර. එදකොට මේ වගේ එකක දක්ෂතා ඇති එකක හැකියාවන් ඇති බොහෝ දක්ෂස්වාමීන් වහන්සේල මේ බුද්ධ වාසනය වැඩ හිටිය. අදටත් අපි ගෙවල්ොල ප්‍රතිමාතියාගෙන ගිට ඇතුල එන තැනසීවලී මහරහතන් වහන්සේගේ පිළිමතියාගෙන බොහෝ බෞද්ධයන්. අපි රට විතරක්න මේ අපි දකිනවා තායිලන්තේ බුරුමේ ක් බෞද්ධ රටවල පවා සීවලි මහරහත්තන් වහන්සේගේ ප්‍රතිමාතියාගෙන අදටත් උන්න්නහන්සේට ධනමානාදිය පෝජා කරනු ඒ උන්නහන්සේහසරේ කරපු පිනේ විපාක අදටත් උන්නහන්සේට උන්නහන්සේගේ නාමේයට ප්‍රතිමාවකට හරි අදත් මිනිස්සු දන් පැන් පෝජා කරනු ප්‍රත්තිලාබී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ සීවලි මහරහත්තන් වහන්සේට උන්හන්සට කවදාවත් මහ කැලේ හිටියත්. උන්හන්සිට ධානවෙලා වරදිනනෑ. දවසක් සීවලී මහරහතන් වහන්සේට හිතුණා මටමතියෙන ලැබීම නගරදි විතරද. මහ කැලේදි මිනිස්සු නැති ප්‍රදේශයක බොහොම අපහසුතා ඇති ගමක නගරේක කැලේක වැඩහිටියත් මට මේවිදිහටම ලැබයිද. මංම මේක පරික්ෂාවක් කරන්නට ඕන කියලා දුජාණන් වහන්සගේෙන් අවසරීල්ලනවා සාවාමීණි භාකතුරන් වහන්ස ම හිමාල මහ වනාන්තරේ මැදින් සති හතක චාරිකා ගමනක් වඩන්න කල්පනා කර ඔඋබහන්සේමට අවසරදෙන් බුදුරජාණන් වහන්සේහනෝ සීවලි ඔබ තනියමද මේ ගමනයන් සාමිනිමන් තනීම තමයි යන්න හිතුවේ නමුත් බොහෝ සාමීන් වහන්සේලා මමත්තේෙනවා මමත්්‍යයෙනවා කියල දැම් පන්සීයක් ඉතර පිරිසක් ඉන්න ෝ කිය. ුදුරජාණන් වහන්සේ බුදු වැඇසිම් බැලවා සීවලී මහරහත්තන් වහන්සේගේ සසර පින බොහොම බලවත් දහස්කනන් සංගයා පිරිවාරාගෙන මහ කැලේ වැඩහිටියත් දේවතාවරු විමාන මවාගෙන මිනිස් වේසිෙන් දන්දේනවා කවදාවත්තේ ධානටික වරදින්නේ සීවලිය ඔ බට අවසර දෙනවකයෝ මේ ගමනට සීවලී මහරහතන් වහන්සේ පන්සීයක් භික්‍ෂූන් වහන්සේලා සමග හිමාල මහ වනාන්තරී මැදීන් සති හතක චාරිකා ගමනක් වැඩම කරා. ඒ වඩින හැම දවසම උන්න්නහන්සේට ගිලම් පස වළඳන වෙලාවට දෙවිවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන්දිනවා මිනිස්වේසේ. ධානි වලඳන වෙලාවට ධනි හදල දාන භාජන තියාගෙන පින්ඩ පාති බෙදන්න දෙවිවරු මිනිස්වෙෙස් මවාගෙන පාරදි පැත්තින්න. කට අපිට පේනවා කවුම දාවත්තයේ සති හතම ඒ සාවාමෙන් වහන්සේව ිහාන්දුරන්ට විතරක් නෙමේ උන්හන්සේ සමඟ වැඩම කර පන්සේයක් දෙනාටම ධනෙ වැරදුන්නෑකෙන්. ඒමන අපිට පේනවා සසරපින. ඔබ දන්න අප බුදුරජාණන් වහන්සේට පවා ධානේ නැතිවෙච්ච දීන තිබිලතේෙනවා. වේරංජානුවර වස් සමාධන් වෙච්ච කාලේ. ඒ වස්මාස තුනේම, බුද්ධ ප්‍රමුක පන්සීයක් සංඝයාට යවහාල් කාඩිහෝදී යවහාලුයි බොහෝ දිනවලට යවහහාල් ටිකක් ගෙනහල්ලා රස්වයන්ට දෙන හාල් ටික් ගෙනහල්ලට වතුරදාලා ඒ කොටලා පිටිගුලියක් වගේ හදාගෙන භික්ෂූන් වහන්සෙල වැළඳ වක. බුදුරජාණන් වහන්සේ සමහර දවස්සල්ට පිඩ පාති වඩිනකොට පාපී මාරයයි ගමීමම මිනිස්සුන්ට ආවේශ වෙලා ධනේ වලක්කොපු සිදුවීමම් ධරම තියන. බුදුරජාන් වහන්සේ පාපී මාරයටට ප්‍රකාශ කරනවා පාපී මාරය අද ප්‍රීති භක්කා භවිසාමි දේවානං ආබස්සර ආබස්රලෝකෙ දෙවියන් ප්‍රීති ආහාරකරගෙන වැඩයින්නවා වගේ තතාගතයන් වහන්සේ අද නිරාහාරව වැඩන්නවා ප්‍රීති ආහාර කරගෙන සමාපත්තිං වැඩයින්න එතකට බුදුරජාණන් වහන්සේට පවා මාරයා ධනෙ වැලැක්වුව ධනෙ නැතුව අපේ බුදුහාමුදුරු වැඩහිටිය හැබැයි සීවල හාදුරුවන්ට උන්හන්සේට කවුම දාවත්ධානිි වැරදිලානෑ උන්නහන්සයම් ප්‍රදේශයක වැඩම කරාද උන්නහන්සේ සමඟ ඉන්න සියලු දෙනාටම දාන ටික ලැබෙනවක්කය එදකොට අපිට පේනවා එකේක ශමීන් වහන්සේලාගේ සස්සර පුුණ්‍ය ශක්තිය උන්නහන්සේලා පාරමී පුරපු ඉලක්කේ උන්නහන්සේල ගුණධර්ම කොරපු ඉලක්කේ මත ඒ ඒ දක්ෂතා ඇති මහරහත්තන් වහන්සේලා බුද්ධ ශාසනය වැඩහිටියා ඒ නිසා අද ටත් මිනිස්සු මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින තාක්කල්. ඒ ඒ මහරහත්තන් වහන්සේලාගේ ගුණානුව පිහිට අපේක්ෂා කරනු. ඔබදාන්නවා දරුව ලැබෙන්නේ නම්මලාට පිහිටවෙන මහාමනිවරයන් වහන්සේ. අංගුලිමාල මහරහත්තන් වහන්සේ. අදටත්තේ පිහිට ලබනු. කල්පයක් පුරාවට බලවස් සත්‍ය ක්‍රියාවක් එදා අංගුලි මාල මහරහතන් වහන්සේ සිදුකර. කල්පයක් මේ මහා බද්‍ර කල්පයේ පුරාම බලවස් සත්‍යක්‍රියාව. ඒවගේම අධ්‍යාපනය ලබනයට ඉගන ගන්නායට මතක ශක්තිය වෙනුවේ. ආනන්ද හාමුදුරුවන් ආනන්ද මහරහතන් වහන්සේ සිහිපත් කල්ලා ආශිරවාදී ලබන්න උබ දක්ෂවිෙන්. ඒවගේ සාරිපුත්ත හාන්දුරුවු ප්‍රඥාවන්තයන්ගෙන් ගංකලයි. උන්න්නහන්සගේ ආශිරවාදය ලබන්න. ඒවගේම, මේ කාලේ වසංගත රෝග වේගෙන් ලෝකෙ පැතිරීගෙන යන්න. මිනිස්සුන්ගේ ආවිෂ බලාගනීින් ඇ්දි පිරිහිලා පිරිහිලා පිරිහිලායන්. අද මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවි සවෞුරුදු සීයෙන් පහලට පිරිහිලා. එන්නේන්න මිනිස්සු ්‍රභාවික විපත්වොලට ගොදුරුවෙනු. හිතාග්ඩ බැරි ලෙඩරෝග. බලන මොනතරං විද්‍යාව තාක්ෂණයදවුණුනත් බෙහෙතක් හොයාගන්න බැරි ලෙඩරෝග කොච්චරනං. මනුස්්‍යයන් අතර පැතිරීගෙන පැතිරීගෙනයනොවද ලෝකෙ දියුණුණුමර හටවල් අන්තාසරණ භාාවට පත්වෙනවා මෙවැනි යුගක සිහිකරලා වැනුම්පිදුම්කරන්න වන්දනා කරන්න ආශීර්වාද ලබන් මේ ගෞතම බුද්ධශාසනයේ වැඩහිටිය මහා මනිවනයන් වහන්සේ තමයි බක්කුල මහරහත්තන් වහන්සේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රයි අල් පාබාද ඇති බික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබනේ බක්කුල මහරහත්තන් වහන්සේට අදාපි චුට්ටක් විමසල බලමුූ උන්වහන්සේ සසරේ කරපු පින්කන්දිහා. ඒ තමයි කෙනෙකුට නිරෝගි සම්පත්තිය ලැබෙන්නේ දීර්ගාය සම්පත්තිය ලැබෙන්නේ සසර පුරා රැස්කරගත්ත පිනක විපාකයක් හැටිය. මේ බක්කුල බෝසතාණන් වහන්සේ මීට ඒ කා සංකේය කල්ප ලක්ෂේකට පෙර. ඒක න්න අසංකේයකුත් කල්ප ලක්සේකට පෙර. එදා අනුවමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටිය කාලේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් හැදුනකෙන බඩය අමාරුවක් වැලදුන්. ඒ වෙනකොට ඉරදිමත් තාපසෙක් තරුණ වයසම තාපස පැවිදධෙන් පැවිදි වෙලා හිමාල මහ වනාන්තරේ ආශ්‍රීත තාපසාරාමයක බණභහාවනා කරලා අහසින් යන්න පුළුවන් ොන්නි ඉරදි ඇතිකරගත්ත තාපසේ. දවසක් මේ තාපසියන් වහන්සේ අනුවමදස්සි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න්නේනවා. ඒ දි බුදුරජාණන් වහන්සේ බොහොම අපහසුුවේ. උන්නහන් සිට උදරාබාධයක් හැදිලා. ඒ කුසේ ඇතිවන වේදනාව දරාගෙන වැඩල්න්න. ලාේ තාපසයන් වහන්සේ විමසනවා සාවාමීනේ භාගකතුරන් වහසසා පහසුවයෙන් වගේ. ඔබහන්සේ මට අවසර දෙනවනම් මට පුළුවන් බෙහෙත් කරන්න මට අවශ්‍යද ගැනහොඳ දැනුමක් තියනවා. මම බිහෙත්වර්ග සකස් කරලා තතාගතයන් වහන්සේට අවශ්‍ය අවශ්‍යද සකස් කළ පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. එදා ඒ බක්කුල බෝසතාණන් වහන්සේ දා තාපසයන් වහන්සේ අහසින් ගිහිල්ලා. අවශ්‍ය කොල ගෙඩී පොතුවර්ග සකස් කරලා බෙහෙත් හදලා බුදුරජාණන් වහන්සේට බෙහෙත්වලින් ප්‍රතිකාරක රෞෂධ පූජා කර ඒ එක අවශ්‍යදව වට්ටෝරුවෙන්ම ඒ අවශ්‍යධ පානම්ම බුදුරජාණන් වහන්සේගේ උදරාබාදය සුව පත්භාවයට පත්වන එදා පුදුම සතුටක් මේ තාපසයන් වහන්සේ බුදුරජාණන් වහන්ස ඉදිරිියට ඇවල වන්දනා කළකෙන ස්වාමීනී අදමට හරී සතුටුයි මගේ අතිමං බෙහෙත් සකස් කර. තතාගත බුදුරජාණන් වහන්සේ නමකට මං බෙහෙත් පූජාකරා මං ප්‍රතිකාර කරා. ඒ අවශ්‍යදවලින් තතාගතයන් වහන්සේට දැන් සනී පයිසුව පත්වෙලා තතාගත බුදු කෙනෙකුටයි මං මේ උපස්ථාන කරේ මං මේ රැස්කරගත්ත පිනෙම් මට සසරේග නිවන් දකිනතෙක් කුඩාාවූද මහත් වූද රෝගයක් යන වචනය මට මංගැන අහන්නවට නොලැබේවා කෙළයිදා ප්‍රාර්ථනාවක් කර ඒකා සංකයේ කල්පලක්ෂේකට පෙර ප්‍රාර්ථනා කරේ තමන්ට නිවන්දකිනතෙක් කුඩා වූද මහත් වූද රෝගයක් යන වචනය මට මංගැන අහන්නවට නොලැබේවා උපවපංහැම ආත්මයකම දීර්ගාය සම්පත්තිය ලැබේවා උපෝපන් හැම ආත්මේකම නිරෝගි සම්පත්තියම ලැබේවා කියල ප්‍රාර්ථනා කරා. නිවන් අවබෝධි ප්‍රාර්ථනා කරේ ෑ හැබැයි ප්‍රාර්ථනා කරේ සසරේ කවදාහරි නිවන් දකිනවද එතික්. ඒ උපදින් හැම ආත්මයකම නිරෝගි සම්පත්තියත් දීර්ගාය සම්පත්තියත් ලැබේවා කියලා. එදා අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේ බුදුවැසිම් බලලා ඔහුට ආශිර්වාද කරා ම් ප්‍රාර්ථනයක් ඇත්ද ඒ පරිදිම සිදුවේවා කියලා. එදා පටම්බොහොම සද්ධාවෙන් බනෑහුව ගිලනුන් ටැප උපස්ථාන කර අව්‍යද සකස්කර කර දුගේ මගේ ආචකයන්ට ගිලං වෙච්චයට වෂ්‍යධ පූජාවල් කරා ඒ විදිහට සසරේ පින්කර. දෙවලොව බඹලව මනුලව ඉපදුනා සතරාපායකට වැටුන්නෑ කියනවා අසංකේය කොත් කල්ප ලක්ෂයක් පුරාම සසරේ. අපාඉපදිලාන. අර බුදුකෙනෙකුට අෞශ්‍යද සකස් කරල පූජාකරපු පිනින් අපායකට නොවැටි දිවිය බ්‍රහ්ම මනුස්සලෝකවලම සුගතිවලම ඉපදීපදිියාව. ඒ උපන්නාව හැම ආත්මයකම දීර්ගාවිෂ හැතුව ඉපදනාකින කවුම දාවත් අකල් මරණය අනතුරකින් විපතකින් ආයුෂකෙවෙන්න පෙර මරණයකට ලක්වෙලානයකි නො සසර කවදාවත්. ඒවාගේ තමන්ට තමන් ගැන දැන් අපි දන්නවා. ඔබට කොච්චර ඔබ ගැන අහන්න ලැබෙනවද. වාටම වගේලේ ඩක්තියනවා. ඔබට මේ වගේ අසනීපයක්තියන්නේ. ඔබේ ඇගේ මෙහෙම රෝගයක් තියෙනවා. දැන් ඔබේ එක්ු කයි මේ කොට සෙක්ක වකු ගඩුේ දුරුවලතාවයක් තින ඔබේ ක්මාව දුරුවල එක් වක්මාව ඉදිමිලා. ඔබට ශල්ලය කර්මයක් කරන්නවෙේ කොච්චර දේල් ඔබ ඔබ ගැන අහනවද. අපිට අපි ගැන සසරයහන්න ලැබෙනවද. හැබැයි. බදන්නවා සමහරුන්ගේ තපාය කපල ඉවතතු්‍ර ෛයි්‍යවරකයන කරන්න දෙයක් නෑ ඔයාගේ කකුලක් කපන්නවෙනවා. කරන්න දෙයක් නෑ ඔයා බේරගන්නන් ඔයාගේ අතක් කපන්න වෙනවා. එදකොඩ මේ වගේ කොච්චරනාන් තමන්ට තමන් ගැන මෙවැනි දේවල් සසර යහන්න ලැබෙනවද. බක්කුල බෝසතානන් වහන්සේ සසරි ප්‍රාත්ථනා කරේ නිවන්දකිනකං. කුඩා වූද මහත් වූද. රෝගයක් යන වචනේ මට මං ගැන අහන්නවත් නොලැබේවා කියලා කවුමදාවත් තමන්ට තමන් ගැන අසනීපයක් තියෙනවා කියලවත් තමන්ගේ කයි මෙහෙම අමාරුවක් අසනීපයක් මට තියෙනවා කියලවත් කවදාවත් තමන්ට අහන්නවත් නොලැබනා කිය. වෛද්‍යවරේගගෙන්වත්. හැම ආත් මේක මේක තේරුම තමයි නිරෝගි සම්පත්තිය, දීර්ගාවි සම්පත්ති ලැබෝ. බ බොෝ ලවට අහලත් ති එන මේ බක්කුල මහරහතන් වහන්සේ. අපේ ගෞතම බුද්ධ සාාසනය රහත්ත චාත්මේ. උන්න්නහන්සගේ අවසාන ජීවිතය තුළ නිරෝගි සම්පත්තිය ගැන විතරයි. හැබැයි අවශ්‍යධ පූජා කිරීමේ විපාක. ගිලනුන් ටැපහු පස්ථාන කිරීමේ විපාක. බෙහෙත් හෙත් සකස් කරලා මෛත්‍රයේ සහගත චේතනාවෙන් ප්‍රතිකාර කිරීමේ විපාක, අසංකේයේකුත් කල්ප ලක්සයක්ම සතරාපායක නොවැටී උපවපං හැම ආත්මකම නිරෝගි සම්පත්තිය දීර්ගාාව සම්පත්තිය ලැබව. ඔය විදිහට සසර ඉපදීපද එනකොට මීට කල්ප ලක්සේකට පෙර පියුමතුරා කියල බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන. මීට කල්ප ලක්සේකට පෙර පහළවෙච්ච ඒ පිියවමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ එදත් තරුණ වයසේ. තාපසයන් වහන්සේ අහසින් ගිහිල්ල තරුණ වයසම ඉර්දි උපදවාගත්ත කෙනෙ එක ඇන තරුණ වයස ගිහි ජීවිතය අත්ත හැල්ල ඉදා මනුස්ස ලෝකෙ හිටිය හිමාල වනාන්තරයට ගිහිල්ල තාපස පැවිද දෙෙන් පැවිදි වෙලා හොඳට භහාවනා කරලා අස්්ට සමාපත්ති පංච අභිච්ඥා දක්වාම හිත වඩාගෙන හිටිය තාපසේ. ඔය අතරි දවසක් පිරිස බණහන්නේ අනකොට තාපසයන් වහන්සේ පියවමතුරා බුදුරජාණන් වහන්සගේින් පණහන්න ගියා එදා පියමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනය තුළ වැඩහිටිය භික්‍ෂූන් වහන්සේ අතරේ එදා බනකල අවහන් වෙලා එක භික්ෂූන් වහන්සේ නමකට අග්‍රස්ථානයක් පිරිනැමු මහන් එනි මෙන්න මේ සාමීන් වහන්සේ මගේ බුද්ධ ශාසනය තුළ අල්පආාද ඇති භික්ෂූන් වහන්සේ ලාතරේ නිරෝගි සම්පත්ති ඇති භික්ෂූන් වහන්සේල අතරින් අග්‍රස්ථානී ලබනවා කියලා අගතනතුරක් පිරිනැමු. මෙන්න මේ අග්‍රස්ථානයේ ලබනවා දැකලා මේ බක්කුල තාපසයන් වහන්සේට එදා හිතුන. අනේ මටත් මේ වගේ බුද්ධ සාසරනයක, නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්නන් එදා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක්කර ස්වාමීණී භහක්්‍යතුන් වහන්සේ. හිට දවසේ පටන් දින හතක්ම බුද්ධ ප්‍රමුක සංඝයාට මන් ධානයේ පෝජා කරනවා මගේ ආරාධනාව පිළිගඩ සේක්වා දින හතක්ම බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුක මහා සංඝයාට ප්‍රනීත විදිහට දන්පැන් සකස් කරලා ධානී පෝජා කරා ඒ දන්දී අවසානි බුදුරජාණන් වහන් සසිදිරයේ වැඳගෙන ප්‍රාර්ථනාවක් කරා මට සසරේ නිවන්දකිනතෙක්වා හුඩාවුද මහත් වූ ද රෝගයක් කියනව වචනේ මට මං ගැන අහන්වට නොලැබේවා. ඒ සසරි හැම ආත්මික මර ප්‍රාර්ථනා කරගෙනාපු සිදවිල්. එදා ප්‍රාර්ථනාවක් කරා ස්වාමීනී භහක්කිතුරන්හන් සනාගත බුද්ධ ශාසනයක මට මේ පිනෙන් මටත් නිරෝගී භික්ෂූරන් වහන්සේලා අතරින් බුද්ධ ශාසනයක උතු මරහත්වයට පත්වෙලා අග්‍රස්ථානය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කර. එදා පියවමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර බුදු ඇසිම් බැලවා මේකෙනගේ ප්‍රාර්ථනා වනාග තේෂ්ඨ වෙනවාද තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝක පහළ වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලි බක්කුල නමින් මනුලව ඉපදිලා දීර්ගාවිශ වින්දනය කරලා ඒ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානි ලබනු එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ තමයි විවරණ දුන්නේ. මහනෙනේ මේ වීරියවන්ත කෙනා මේ තාපසයන් වහන්සේ තව කල්පල අක්ෂයක් කිය තැන ගෞතම බුද්ධ ශාසනය තුළ බක්කුල නමින් පැවිදි වෙලා නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානම ලබනවා කියලා පියවමතුරා බුදුරජාණන් වහන්සේ විවරණ දුන්න. එදා පටන් සසරේ, දාන, සීල, නයිස්ක්‍රම්මය, ප්‍රඥඥා, වීරිය, කන්ති, සච්ච, අධිට්ඨාන, මෛත යුපෙක්කා කරමේ දස පාරමයේ ධර්මයන්. පාරමී ධර්ම හැටියට සම්පූර්ණ කරගෙනාව. මතකතියාගන්න මේ බුද්ධ සාසනය තුළ බුදුවෙන්න දසපාරමී ධර්ම තිස් ආකාරයකට සම්පූර්ණ කරන්නටෝන්. පාරමී, උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි ලෝතුරා සම්බුද්ධත්තය පිණිස. පසේබුද්ධත්තය පිණිස ඒ දසපාරමී ධරමයන්ම විසි ආකාරයකට සම්පූර්ණ කරන්නටෝන්. ඒ යන්න පාරමී ධර්ම හැටියටත් උපපාරමී හැටියටත් සම්පූර්ණ කරන්නටෝන්. ඒ වගේම උතුම් අරහත්තයට පත්වීව පිණිස මේ පාරමී ධර්ම දස ආකාරයකට. ම ධර්ම සම්පූර්ණ කර ගත යුතුයි. ධන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥ්ඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍ය උපෙක්කා කියන පාරමී ධරමයන් සසරි සම්පූර්ණ කරා. අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න නං ඒකා සංකයේ කල්ප ලක්ෂයක්. අසංකයකුත් කල්ප ලක්ෂයක් මේ දස පාරමී සම්පූර්ණ කරයතුයි. අසූ මහාශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පුා, මේ දස පාරමී සසර සම්පූර්ණ කළ යුතුයි. බක්කුල බෝසතාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පුරා මේ පාරමී ධර්ම සම්පූර්ණ කරා. බක්කුල මහරහතන් වහන්සේ කියන්න අසූ මහශ්‍රාවකයන් වහන්සේලාට අයිතේ උතුම් මහරහතන් වහන්සේ නවා. ඒ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරල තමයි ඒ උතු මසූ මහශ්‍රාවක තනතුරු ලබන්. මේ විදියට සසරේ උපවපන් හැම ආත්මයකම මනුලව ඉපදුනාත් රජ පවු්ලක සිටු පවුලක බෝම දැනවගත් පවුලක ඉපදුනා. බොහෝ සැපසම්පත් ඇති තැන්ගොල ඉපදනා පින්ගතුන මතකතියාගන්න ගිලානෝ පස්ථානී කලා කියන්නේ මහා පුදුමක් පිනා ඒ පිනේ විපාකෙන් ඒකා සංකයේ කල්ප ලක්ෂයක්ම කිසි මාත්ම කපාකට වැටුන් නෑ කිය හැම ආත්මයකම නිරෝකි සම්පත්තියම ලැබවා දීර්ගාවි සම්පත්තියම ලැබ්ූ. ඒ උපවපන් හැම ආත්මයකම ගිලනුන් ටැපව පස්ථාන කරා කියන. අසර වෙන්නේ පිරිසට මිනිස්සුන්ට උදඋපකාර කරා ආහාරපානවලින් අෞශ්‍යධවලින් බෙහෙත්හේත්තුවලින් තමන්ට පුළුවන් හැම ආකාරම වචනයකින් හරි. ඒ දුගේ මගේ යාචකයන්ට ගිලනුන් ටැපෝ පස්ථාන කරා. ඒ විදියට සසරේ පින්කරගෙන පින්කරගෙන නැවිල්ලා මීට කල්ප අනුවකට පෙර මේ ලෝකෙ පහළ වුනා විපස්සී කිය බුදුරජාණන් වහන්සේ නම. ඒ විපස්සේ බුදුහාන්ද්‍රුව පහළ වෙලා වැඩයින්න කාලෙත් එදා මේ සසට පෙරුම් පුරාගෙනපු බක්කුල තාපසයන් වහන්සේ. බොහෝම ධනවස්සේට පවුලක ඉපදිලා ඒ ජීවිත තරුණ වයිසවෙන්නකට දැම් බලන්න මේ සංසාර පුරුදු කියන්නේ. බොහෝ ආත්මභාාවල හරුණවය සේනකොට පැවිදිවෙන්න හිතෙනවා. අර සසර පුරුද්ධට මේ ගෙහිජීවිත වැඩක් නෑ කියලා පැවිදිවෙන්න හිතෙන බොෝ වෙලාවට බුද්ධ ශාසනයක් නැතිවුණා තහපස පැවිද්දෙන් හරි පැවිදි වෙලා සෙල් ගුණදහම් පුරාගෙන සමාධයක් වඩාගෙන තවස් ගුණදහම් රැකගෙන ඒ කාලි ගත කරනු. එදා බක්කුල තාපසයන් වහන්සේ අර විදියට තවස් පැවිද්දෙන් පැවිදි වෙලා හිමාල මහවනාන්තරයේ භාවනා කරනු. ඒ භාවනා කරලා අෂ්ට සමාපත්ති පංච අභිඥාම උපදවාගත්තකර. අහසින් යන්න පුළුවන් නිර්දිිමත් තාපසේ. ඔයා අතර විපස්ස බුදුරජාණන් වහන්සේ හැටාට දහසක් මහා සංගරත්නි පිරිවරාගෙන එදා දම්බදියු තලයේ චාරිකාය වැඩම කරමින් ධර්ම ප්‍රචාරය කරමින් ගම්නයම් ගම්පුරා දහම් දෙසනු. ඔය අතර එක වස්කාලයක් එළඹෙනකුට බුදුරජාණන් වහන්සේ කල්පනා කරා හිමාල මහ වනාන්තර ආශ්‍රීත කැලේ වස්කාලයක්න් ගත කරන්න. විශාල සඟ පිරිසක් ඒ සමග එකතු වුණා ලක්‍ෂෙක පමණ සග පිරිසක් මේ හිමාල වනන්තරි ආශ්‍රිතව විපස්ස බුදුරජාණන් වහන්සේත් අග සෞ දෙනමස් සමඟ ඒ කාලි මහ කැලේ වැඩයින්න. ඔයාතර මේ බක්කුල තාපසයන් වහන්සේ අහසින් යනකට දැක්කා බොහෝ භික්‍ෂූන් වහන්සේලා හිමාල මහ වනාන්තරී වැඩඉන්න. අහසින් පහල ටඇවිල්ල භික්‍ෂූන් වහන්සේලා මුණගැහිලා කතා කරලා බුදුරජාණන් වහන්සේම් මනගැහිල වන්දනා කරලා බනහල හිත පහදවාගෙන යනවා. ඔහොම නිතර නිතර විපස්ස බුදුරජාණන් වහන්සේ මොුණගහෙන්නේ නවා. දවසක් එනකොට භික්‍ෂූ වහන්සේලා තැන්තැන්වල ලෙඩවෙලා සමහරු කලන්තිෙහැදිලා. සමහරුන්ට හොස්මගන්න අ අපහසුයි. පීන ස්රෝගයක් ඇතිවෙලා. මේකට හේතුව වැටහුුණ. හිමාල මහ වනාන්තරයේ විස සහිත පුෂ්පයන්ගේ සැර සුලගේ හමාගෙන ගිහෙල්ලා ආග්‍රහණය කිරීම නිසා ඒ කාලේ ඇතිවවෙච්චරෝගයක්. ඒකට ඒ කාලි ධර්මය කිලා තිෙන විපුෂ්පතරෝගය කියල විස සහිත පුෂ්පයන්ගේ ඒ සැර ආග්‍රහණය කිරීම නිසා ඇති වෙන හස්ම ගැනීමේ අපහසුවක්ඒ පීන ස්්‍රෝගයක් පෙනහළුවලට ඇති වෙන ආබාදය. හැබැයි විපස බුදුරජාණන් වහන්සේත් අගසව දෙනමත් ලෙඩවු නෑකෙන් අනෙක් ලක්ෂයක් පමණ බා සංගරත්නේ හැමෝම ලෙඩ වෙලා. මේ ලෙඩේ පැතිරෙන ලඩා. අනිත් හැමෝටම මේ හුස්ම ගැනීමේ අපහසුවත් එක් අනිත් ලක්සයක් සංගයා ලෙඩවෙලා ගිලංවෙල් හුස්මගන්න නමාරුයි කැස්ස. ුම ගැනීමේ අපහසුවක් පින ස්රෝගයා. ඒ වෙලාවේ බක්කුල තාපසයන් වහන්සේට වැටහුුණ සියලු සංඝයා කිලඟ වෙලා. විපස්සි බුදුරජාණන් වහන් සෙළංඟට ගිහිල වදනා කළ ඉල්ල මක්කර ස්වාමීනේ හක්ක තුරුණහස බහන්සේමට අවසරදෙන්. මට පුළුවන් මේ සියලු සංගයාට මගේ අති මෞෂ්‍යද හදලා මේ රෝගෙට ප්‍රතිකාරකරන්න. බදුරජාණන් වහසේ බුදුවැසින් දැක්කම සසරි මහා පින්කරන කෙනෙ පාරමී පුරාගෙනයන කෙනෙක් ගෞතම බුද්ධසාාසරනයේ නිරෝගි සම්පත්ති අග්‍රස්ථාන ප්‍රාථනා කරලා පින්කරන කෙනෙක්. මොව් මහා ඉරදිමතෙක් ඉරදිමත්තාපසේ ඔහුට පුළුවන් මේදේ කරන්න ඔබට අවසර දෙනව කියව මේ සංඝ්‍යාට ප්‍රතිකාර කරන්න. බොහෝම සතුටෙන් බුදුරජාණන් වහන්සකින් අවසරගත්ත බක්කුල තාපසයන් වහන්සේ අහසින් ගිහිල්ලා. තමන්ගේ ඉරදි බලයෙන් ගස්වොල තියන කොල පොතු මල්වර්ග ගෙඩිවර්ග මේවා එකතු කරක අහසිම්මාව. මේවා ගෙනල්ල තවත් පිරිස සහයෝගෙට එකතු කරගෙන ඒවා උනුකරලා සකස් කරලා කැඳහදලා ඒවාගේම බෙහෙත් හදලා නොයෙක් විදිහට අර සංගයාට අවශ්‍ය අෞෂ්‍යද සකස්කර කළ ලක්ෂයක් සංගයාට තමන්ගේ මතින් කැපවෙලා ප්‍රතිකාර කරා. පුදදුම කැපවීම දැන් බලන්න එක්කෙනෙත් දෙන්නේෙකට බෙත් කරනවාගේනෙේ ලක්ෂෙක පමණ සංග පිරිසකට බෙහෙත් හදනවා කියෙන්. මොන තරම් බෙහෙත් හොයන්න ඕොන්ද. මේවා හදන්න උනුකරන්න සකස් කරන්න හැබැයි වෙහෙස නොබලා පුදුමාකාර කැපකිරීමකින් අර ලක්ෂයක් සංඝයාට බෙහෙත් සකස්කර කර. බෙහෙත් හදමෙන් අවශ්‍යද හදහදා බෙහෙත් කරා. දවස් කීපයක් යනකොට සියලූම ස්වාමීන් වහන්සේල සුව පත්වන. අර ලක්සයක් සංගයා සූපත් භාවියට පත් වන. මේ බක්කුල තාපසයන් වහන්සේට පුදුමා කාර සතුටා. විපස්සේ බුදුරජාණන් වහන්සේ ළඟෙට ගිහිල්ල වන්දනා කරලකින සාමීනී භාකතුනාස මගේ අතිමයිමං මේ කොලවර්ග එකතු කරගෙනාවේ. හසිං ගෙහිල්ල මගේ අතින්මයි අවශ්‍ය බෙහෙත් ගෙඩිවර්ග බෙහෙත් පොතුවර්ග බෙහෙත් මල්වර්ග හොයාගෙනාව. මේ මහා වනාන්ත්‍රරයේ තියෙන අවශ්‍ය දෙකතු කරග නැවිල්ලා මගේ අතින්මයි බෙහෙත් සකස්කරේ. මගේ අතින්මයි මං මේ ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කරේ. ස්වාමීනේ සියලු දෙනා දැන් සුව පත් වනාා. හැමෝම සුවපත් භාාවයට පත්වෙලා මේ පිනෙම් මට නිවන් දකිනතේක. කුඩාාවෝද මහත් වූ ද රෝගයක් කියන වචනෙන් මට මං ගැන අහන්නවත් නො ලැබේවා. බල අර සසර ප්‍රාර්තනාව. උපවපං හැම ආත්මික මේ ප්‍රාර්ථනාව සිහිපත්තෙන්. මට අනාගත බුද්ධ ශාසනයක නිරෝගී භික්‍ෂූන්් හන්සේ ලා අත රග්‍රස්ථානම ලැබේවා මේ පිනෙම් මට අනාගතේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ඇතුව උතු මරහත්තයට පත්තිෙන්නම වාසනාව ලැබේවා කිය ප්‍රාත්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේත් අනාගතයේ බුදු වැසින් දැකලා ඔබ තවකල් පනුව එකක් ගිය තැන ගෞතම බුද්ධ හාසනය තුළ උතුම් මරහත්තට පත්වෙලා නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබනවා කිය සිහිපත් කර ඒ කල් පනුව එකත් සසර බොහෝ පංකර කරාව කිය එහෙම පිංකරකර ඇවිල්ලා මේ මහා බද්්‍රකල්පේ කාශ්‍යප බුදුහාන්දරුවූ පහ වෙච්ච කාලේ බ දන්නවා මේ මහා බද්්‍ර කල්පයේ කකු සද කෝනාගමන කාශ්‍යප ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ දෙවුලොව ඉඳලා මනුලව ඉපදුුණ ඒ උපදිනකට ඒ බුද්ධ ශාසනී පිරිහිලා අවසන්වේගෙන යන කාලේ දිවියලෝක බොහෝ සැපසම්පත් ඉඳල දෙව්ලොව මනුුවටාව බොහොම දනවත් සිටුවරේ දවසක් තමන්ග සේවක එකතු කරගෙන මහ වනාන්තරයටටයන. ඒ යන්නේ කැලේ තියෙන වටිනා ගස් එකතු කරගෙන නැවිල්ල ගස්්ටිකක් අපපාග නැවිල්ලා තමන්ගේ සිටු මැදුර තවටිකක් විශාල කරගන්න හිතාගෙන කැලේට යනු. මෙහෙම යනකොට දැක්කම් මහා වනාන්තරී වැඩඉන්න සාමීන් වහන්සේ නම උන්වහන්සේ පාතර යරගෙන කැලෙෙන් එලියට ගමකට පින්ඩ පාති වඩිනු ඒ කාලෙේ බුද්ධ සාසනයේ අවසන් වේගෙන යන කාලේ භික්ෂූන් වහන්සේ නමක් කලාතුරකින් දකින්නවත් ලැබෙන් ඉදාමී සිටුවරයට සාමීන් වහන්සේ නමක් දැකලා පුදුම සතුටක් ඇතිවුණ. ඉස්සලා හැගුුණ හැංගිලා බලාගෙන හිටිය උන්නහන්සේ පාත්තර අරගෙන ඈත ගමකට පින්ඩ පාති වඩින. ඒ ගිය ටිකට උන්වහන්සගේ අඩි පාර ඔස්සේ ආපහෝ කලේට ගිය. කොහිද උන්නවහන්සේ වැඩ හිටිය කියලා කැලේට ගිය. ගිහිම් බලනොකට උන්නහන්ස ඉඳල තියනෙන ගහක්යට ඒවිලේ කල්පනාව වනා මට විශාල සිටු මැදුරක් තියෙනවා. හැබැයි උන්නහන්සේට මන්ගේ පුංචි පැලක් හරි හදාගෙන ගමක ජීවත්වෙන පුළුවරන්නේ. නමුත් මේ කැලේට වෙලා දුස්කර ජීවිතයක් ගතකරගෙන ගහක්කයට වැඩයින්දමින්. උන්වහන්සේ උතුම් මිනිස් ගුණ ධර්මයක් රැකගෙන බණභාවනා කරගෙන විමුක්තියක් පිණිස කටයුතු කරන්න උන්වහන්සේට මංග උදව් කරන්න ඕනැ කියලා පුංචි කුටියක් හැදව. උන්වහන්සේ පින්ඩ පාතේ වැඩමකර ලයින්න කොටාර වැඩහිටියේ තැන පුංචි කොටියක් හද. හැන්ගිලා බලාගෙන හිටියා. මේ සාමීන් වහන්සේ කුටියට වැඩම කරලා කුටි ඇතුළෙන් වැඩහිටිය පුදුම සතුටා ඇවිල්ලවන්දනා කළ ැහුව ස්වාමීණී ඔබහන්සේට මේ වගේ කුටියක් හැපයිද කැපයිේවා. එහෙමනම් සාමීනී මට අවසරදෙන්. ඔබහන්සේට මං මෙතන මීට වඩාංග සම්පූර්ණ පහසුකං ඇති කුටියක් කරලා දෙන්නන් කියෙ හොඳද කුටියක් හැදව්ව. උන්වහන්සේට සක්මන් කරන්න සක්මන් මළුවක් හැදුව. පැංගන්න ලිදක් සකස් කර පොකුුණක්හදල දුන්නා පුංචි පැම්පොකුන. ඒගේ උන්න්නහන්සේට බුද්ධමන්දරයක් සකස් කරල දුන්න. ඔය විදිහට උන්නහන්සේට ඇපව උපස්ථාන කරා ශාමීන් අහන්සේට කියවස්වාමීි ඔබහන්සි ගමට පින්ඩ පාති වැඩිහාම දානේ ලැබනාහෝ නොලැබනාහෝ අන්න අසවල් තැන මගේ නිවසතියන. ඔබහන්සි මගේ නිවසට හැමදාම වඩින් උබහන්සි වැඩිය අත් නැතත් ඔබහන්සි වෙනුවෙන් මන්ධානයේ වෙනම පිළියල කරලා තියෙනවා. ඔබහන්සිගේ කැපකරු දායකේ කැටියට මාව පිළිගන්න සේක්වා කියලා. උණහන්සේට දිවී ඇතිතෙක් ධනමාන සකස්කරමින් ඇපවඋපස්ථාන කරා ඒ විදිහට පින්රැස් කරලා උණහන්සේ ඒ කොටිය බණභාවනා කළ රහත් වෙලා පිරිනිවන් පෑව. උණහන්සේ වෙනුවෙන් ඒ ධාතු උන්හන්සේලා තැම්පත් කළ චෛත්‍යයක් හැදෙව්වකල් ඒ විදිහට පිංකරගෙන ඒ කාශ්‍යප බුද්ධ සාාසනය අවසන් කාලය ආයමත් දෙව්ලොයිපදු. ඊට පස්සෙ තමයි දෙව්ලෝ බොහෝ දිවිය සැප සම්පත්ඉඳලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ දෙව්ලවි මනුලවටාවේ බක්කුල මහරහත්තන් වහන්සේ හැටියේට උපදෙන් ඒ නිසා අද මේ ධර්මදේශනාව දඋපට සිහිපත් කළ දුන්නේ බක්කුල මහරහත්තන් වහන්සගේ සංසාර ජීවිතවල කරපු පිින්කන්ටික එදකොට අපිට පේනවා අපි බොහෝ වෙලාවට අහන්නේ උන්වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩහිටිය නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ලැබවා උන්න්නහන්සේ අරළු ගෙඩියක තරම්වත් බෙහෙතක් වලඳලනෑ. උන්න්නහන්සේට කවදාවත් කයියට අපහන්සුවක් දැනිලනේ අපි දන්නේ උන්න්නහන්සේ මේ ගෞතම බුද්ධ සාසනය රහත්තු විච්ච ජීවිතයේ උන්හන්සේගේ නිරෝගි සම්පත්තිය ගැන විතරයි. නමුත් පිංහතුනේ ඒ නිරෝගි සම්පත්තිය ලබන්න සසරේ කොයි තරම් පින්කරලා තියෙනවද. ගිලානෝ පස්ථානී කල කියන්නේ මහා විශාල පිනා ඒ නිසයි දවසක් බුදුරජාණන් වහන්සේ එදා පෝතිගත්තති සහාමුදුරු ලෙඩ වෙලා ගිලන් වෙලා වැඩසිටිෙද්ද බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තෙල් ලෝකෙ දිහා බලද්ද මහා කරුණා බුදුඇස යොමුණේ පූතිගත්තති සහාම්දුරු උන්වහන්සේගේ ඇගේ කෘෂ්ටරෝගයක් හැදිලා තුවාලවලින් සැරව ගලනවා සියවරු සැරවලින් තෙත්වෙලා බුදුරජාණන් වහන්සේ ඒ කුටියට වැඩම කරා. පූතිගත්ති සහාමුන්දුරුවන්ගේ අයට සැරව පිරිච්ච සිවරු එක්කම උන්නහන්සේ උත්සලා එළියෙන් තිබ්බා. ඉක්මනින් වතුරේකක් වුණු කරලා උනු පැංවලින් පූතිගත්ති සහාමුන්දුරුවන්ගො නැව්ව. අර තුවාලවල තියෙන සැරව ශ්‍රී හස්තේෙන්ම්ම තුවාල පිරිමැදල සුද්ධ කරමින් සැරව පිරිච්ච සවරු ඉවත් කරල සිවරු හෝදල වනලා පූතිගත්ති සහන්දුරන් ටලු සිවර කන්දලා උණහන්සේ ඌසල ඇඳ මත තිබ්බ. පූතිගත්ති සහන්දුරට දරාගන්න පුළුවංක මක්නේ. ඇස්සලින් කඳුළු වැැගරෙන. බුදුරජාණන් වහන්සයහනුව පූතිගත්ති සමකදමේ. ඔබේ ඇස්සල කඳුලු. ඔබට සීලයේ ගැන ප්‍රශ්නයක්ද. හනි ස්වාමී ාහග තු හස මට සීල ගැන ප්‍රශ්නයක් න මංහුද සිල් වත් කෙන පෝතිිගත්තිස ට සමාධිය ගැන ප්‍රශ්නයක්ද හනේ සාමීණී භාගතතුරන් වහස සමාදී ගැන ප්‍රශ්නකුත් නෑ එහෙම දෙයක් නෙමේ එහෙනම් පෝතිකත්තිස ඔබ ඇ මේේ දුක්කෙන්නේ ඔබේ ඇස්වල කඳුළු වැගරෙන්. සාමීනී භාග්‍යතුන් වහස මට දරාගන්න බෑ ලෝතුරවා බුදු කෙනෙක් ශ්‍රී හස්තයෙන් මට ඇපඋපස්ථාන කරද්දි. ඒකයිකෝො මේ ඇස්වලින් කඳුළු වැගිරෙන්. බලන්න මහාකාරුණික බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේම තමන්ගේම ශ්‍රී හස්තයෙන් පෝතිගත්ති සහාමුදුරුවන්ට ගිලං වෙච්ච වෙලා උපස්ථාන කරපු ආකාලේ ඒවෙලේ බුදුරජාණන් වහන්සේ පෝතිගත්ති සහාමුදුරන්ට දහම් දෙසුව ඒ බනහාල අවසන් වෙනකොට ගිලං ඇදේම උන්වහන්සේ කෙලෙසුන්ගෙම් මිදිලා උතු මරහත්තයට පත්වනා සුළු මොහොතකින් උන්වහන්සේ ඇද මතම පිරිණනිවන් පෑව බුදුරජාණන් වහන්සේ දම්සබා මණ්ඩ පේ වැඩසිටඉද්ද බහෝ භික්ෂූන් හන්සේලා බුදුරජාණන් වහන්සේගේ බණහන්න හිටිය ඒවිලේ බුදුරජාණන් වහන්සේ සංඝයාගේ අහනවා මහනිනේ මේ ඉන්න පිරිසාතරී කවද කැමති බුදුරජාණන් වහන්සේට පස්ථාන කරන්න කෞද කැමති බුදුහාන්දුරන්ට උ පස්ථාන කරන්න හැමෝම ඉදිරිපත්වෙනවා ස්වාමීන මම කැමති අනි සාමිණි මංකැමති මත් කැමති මංකැමති බුදාතරට පස්ථාන හැමෝම පොරකණන්නේ බුදහාාත්‍රටු පස්ථාන කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහනනේ යමෙක් ගිලනුන්ට මයිට්‍රී සිතිං බුදුකෙනෙකුටු පස්ථාන කරනවා කියන චේතනාවෙන් උපස්ථාන කරොත් චේතනාව තුලයි පිනරැස්සෙන් යෝ ගිලානං උපට්ටේය සෝමං උපට්ඨාති ඒක බුද්ධෝ පස්ථානයක් වගේ පිනක් රැස්වෙන පික් කියීව ඒනිසා ඔබ ගිලනුන් ටඇප උපස්ථාන කරද්දි බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කෙන චේතනාව හිත ඇති කරගෙන උපස්ථාන කරන්න. ඔබ දන්නෙමනේ ඔබට රැස්වෙන්නේ විශාල බුදුකෙනෙකුට උපස්ථාන කරා හා සමාන පිනක් රැස්සේෙනවා. ඒනිසායි බුදුරජාණන් වහන්සේදා දේශනා කරේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද. මහනනිය කෙනා බුදු කෙනෙකුට උපස්ථාන කරනවා සේ පිනක් රැස් කරනවා කියලා. ඔබ දකිනුවම් මේ රෝගෙන් ලෝකයේ පුරා විශාල පිරිසක් ගිලංව රෝගාතුරෝ මේ වසංගත රෝගයක්ත්තේ කසරන වෙනකොට වෛද්‍යවරු ඒ වෛද්‍ය කාරිමණ්ඩල හෙද සේවයාය මොනතරං කැපකිරීමක් කරනවාද ඔබ බලන්න අපේ රටේ මේ පසුගිය දින කීපේත්තුළ සමහර වෙලාට දවසකට පැයක් දෙකක් බිද්ධියකට හේත්තු වෙලා යන්තන්න ින්ද යන. සමහරුද්දින ගණනකින් නිවසකට ගිහිල්ලනෑ තමන්ගේ ජීවිතයේ පුදුමාකාර කැප කිරීමක් කරගෙන බොහෝ දෙනෙක් ඔබ දැක්කා පසුගගේ කාලවල ලෙඩේ හැදිච්චායනෙමේ අඩුගානේ නිරෝධ එන කටයිුතුවල යෙදෙන පිරිසවත් අපේ ගමට අපහි පලාතටවත්ගේ නිපා කියල සමහරය ඊට විරුද්ධව කටුතු කරපුයි හිටිය සමහර උද්ගෝෂන කරපු අයි හිටිය හැබැයි ඒ රෝගී අතරටම ගිහිල්ලා ඒ රෝගීන්ට බෙහෙද දෙෙන්න්න ඒ රෝගීන්ට උපස්ථාන කරන්න ඔවුගේ මලමුට්්‍රටි කාස් කරන්න ඔුන්ග සුද්ධ පවිට්්‍ර කරන්න ඒ රෝගීන් සුවපත්වෙනකං ජීවිත පරිත්‍යයාගෙන් ඔවුන්ග එෙනුවෙන් කටයුතු කරන වෛද්‍යවරු හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලි රෝහල්ලොල ඉන්න සේවකයක් මොනතරං පිනක් මේ තුළ තමන්ගේ ජීවිතයට රැස් කරගන්නවවාද ඒගේ ඔබ දක්ක පසුගගේ දිනවල මේ වෙනුවෙන් අපේ රටේ රණවිරුවන්. මේ රණවිරු දරුවන් පුතුමාකාර කැපකිරීමක් කරගෙන්. විදේශ රටවල්ල ඉඳං ආහුයේ දහස් ගනම් පිරිස නිරෝදායන කටයිතුවලේ දෙන්න දිවාරය නොබලා දවස් දෙක තුරෙෙන් රෝහල් ගොඩනැගිලි හදලා අවසන් කර. තමාන්ට නිදාගන්න තියෙන කොට්ට මෙට්ට දේලා ආහාරටික සකස් කරලා දේලා බොහෝ දෙනෙකු ඇපව් පස්ථාන කරනවා. තින් ඒ නිසා මේ හැම ආකාරයකිම රටේ රණවිරුවන් ඒ වගේම වෛද්‍යකාරි මණ්ඩල රෝහල් සේවකයන් හැම අන්සයක්ම අත්‍යවස සේවාවලඒදෙනය මොනතරම් පරිත්‍යාගයක් කරනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට ඔබට නිවැස්සොලට වෙලා ඉන්න කියලා ඔවුන් ජීවිත පරිත්‍යයාගේ නිදිරිපත් වෙලා ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අනිත් අයි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා කටයිතු කරනු. අන්නේ නිසාප පංවතුනේ ඔබට ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන එකමදේ තමයි හදවති මාශිර්වාද කරන්න. ඔබ නිවසේ හිටියත් ඔවුව සිහිපත් කරලා මෛත්‍රී වඩා. දස දිසාවටම මෛත්‍රී වඩන්. ඒවගේම අප්‍රමාණ ක්‍රමයට මහංගත ක්‍රමයට මෛත්‍රී සිත පතුරුවන්. වෛද්‍යවරු හෙදසේවේ ඉන්න අයි රණවිරු දරුවන් ඒ වගේම මේ රෝගීන් ඒ රෝගීන්ව සූපත් කරන්න කටයුතු කරන හැම දෙෙනමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා කෙල් හදවතිම මෛත්‍රය කරක්. ඒ මෛ්‍රී ඔබේ මෛත්‍රී චිත්ත තරන්ගේ. ඔබේ මෛත්‍රයේ ප්‍රාර්ථනාව ඔවුන්ට මහා ආශිර්වාදයක් වේවේ. ඒ නිසා ඔබ මේ කාලේ තුළ පුළුවන් තරන්. පරිසංවෙලා ආරක්ෂතව කටයිතු කරන්න අපිදන්නුව අපිට පුළුවන් ධර්මෙන් ඔබට ධර්මාවාද ලබාදයෙන්. බුදුරජාණන් වහන්සගේ කාලි සිදුුවවෙච් සිදුවම් ධර්මානුකූලෝ තතාගතයන් වහන්සේ ධර්මයෙන් ආශිර්වාද ලබාදීපු ආකාරි ඒ බුද්ධසාාසනය වැඩහිටිය නිරෝගී භික්‍ෂූන්ණ වහන්සේලා ඔන්නහන්සේලා කරපු පිංකං මේ හැම දෙයක් තුළින්ම අපි ඔබට ජීවිතේ දහම් දැනුම ලබලදේලා බේ ජීවිතේ ධර්මානුකුලෝ ශක්තිමත් කරන්න අවශ්‍ය පරිසර අපි ඔබට ලබා දෙ ඒ වගේම වෛද්‍යවරු ඒ වෛද්‍යන්සයෙන් වෛද්‍ය උපදේශකෝරු ඒ වගේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන විද්‍යාඥ වසංගතරෝග විශේසචඥ්‍යවරු ඔබට විසේසඥ්ඥ දැනුම ලබල දෙනු ඔබ මේ විදියට කටයුතු කරන්න ඔබ මේ විදිහයට කටයුතු කරන්න ඔබ මේ වගේ පරිස්සංවයෙන් ඔබ හැමවෙලායම ඔබේ අත්හෝදන්න ඔ අත්තුලිින් ඔබේ මුහුණ ඔබේ නහය කට හැමවෙලාය මතින් අල්ලන්නන්නේ අන්නන්නේ පා රෝගේ ්‍යාප්ත වෙන්න පුළුවන් ක්‍රමලිින් වලකින්. ඒවගේ ඔබට යම් අපහස්වක්තින න ඔබ ලියට අනවනන් සෙනගාතර ගැවසෙනවනම් මුකාවරණ පිළිපදින්. ඒව පරිහරණය කරන්න. එදකොට මේ වගේ ඔබට උපදෙස්තේෙනවා. පිරිසක් ඉන්න කොට සෙනගාතරය ගහිලා පොරකන්නේෙපා. අවම දුරක් ඇතු අඩි කේපයක්ත් ඈතිං ඉන්න. දකොට මේ දෙන උපදෙස් ඔබ පිළිපදිනවනං ඔබට පුළුවන් ඔබත් ආරක්ෂාවෙන ගමන් අන්නයිවත් ආරක්ෂ කරන්න ඔබ දැක්ක පසුගේ දවස්වොල වෛද්‍යරු දැනුවත් කරනවා එක පුද්ගලයකුගේ පන්සියක ටාසන්න පිරිස්සකට මේ රෝග ව්‍යාප්තවෙන්න පුළුවන් කියල් තියනිසා මතකතියාගන්න ඔබ ආරක්ෂා වෙලා ඔබ කටයුතු කරනවා කියන්නේ තව විශාල පිරිසක්ම මේේ රෝගිෙන් බාරක්ෂ කරන ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන් අපි දන්නවා සමහරයින්න හරි හිතුවක්කාර හරි පණ්ඩිතයි මැරු නොත් මැරෙන්න්න එක පාරයි මම් මැරෙන්න්න බයිනෑකට සහරුයන. හැබයි මතකතියාගන්න ඔබේ ඒ හිතුවක්කාරකමේ ඔබ අනතුරේ දාගන්න ඔබ විතරක්නෙමේ ඔබේ පියයක් ඔබේ දෙමවපියන් ඔබේ දරුවන් ඔබේ ඥාතිීන් ඇසුරුකර නසල් වැසියක් බොහෝ පිරිසක්කෝ බානතුරේ හෙලනො. ඒ නිසා කෙනෙක් තව පිරිසක්ව විනාසකරගෙනර මරාගෙන මැරෙන වගේ ස්්‍රභාවයක් ඔබ හිතුවක් කාර විදිහයට කටයිතු කරනවා ගැනෙ අනිත් අයිවත් අනතුරේ හෙළීම අන්නේ නිසා පිංගතුනේ පුළුවන් තරන් ඔබ ආරක්සාාවෙන්. මේ දනවල හිතෙන්න පුළුවන් අපිට වැඩත්නෑ වෙනද වගේ රසාාවට යන්නත් නෑ ගෙදරම ඉඳල කම්මැලි මේ අධරනීතිය ගයින් එලියට බහිදබ මේ කාලී තුළ පුළුවන් තරම් බණහන්න. දැම් බලන්න ඉස්සර මිනිස්සු අපි ඇහුවත් බනක්කහන් අනේ වෙලාවක් නෑ කිය. බොහෝද අනේ හෝස්ම ගන්නවත් වෙලාවක්නෙක් දැන් ඔන්න වෙලාවතින ඕනතර. සමාහරකි අපිට හෝස්මගන්නුවත් වෙලාවක්නයේ අපිට වැඩ වැඩි අනේ රස්සා අවදේන රෑවෙනකන් රස්සා. දැ ඔබට ස්භාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා හුද කලාවෙන්න. තනිතනිගෙන් ඉන්න. පිරිසෙන් ඇත් වෙලා කටහිතු කරන්න ටික කාලෙකට හරි නිදහසක් විවේකයක් ලැබිලා තියෙනවා. දැං ඔබට පුළුවක් භාවනා කරන්න ඔන්න වෙලා බණපොත්පත් කියෝගන්. නිතර බණහන් ධර්මයේදියවුණු කරන්න මේ ලැබිච්ච මොහොත ආශිර්වාදයක් කරගන්න. ආශිර්වාදයක් කරගෙන ධර්මානුකූලෝ කටයහිතු කරන්න. ඒගේ විශේසින් මතකතියාගන්න අපිට තියෙන ධර්මී පිහිට තමයි තුනුරුවන්ගේ ශක්තිය. එදා විශාලා මහනුවර තුම්බී ඇතිවෙච්ච වෙලාවෙ. අපි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන විශාලා මහනුවර නගරයට වැඩම කරලා එදත් මේ වගේ විශාල වසංගත රෝගයක් පැතිරිලා මිනිස්සු සිය දහස් ගනම් මිය යනකොට. ඒවගේම නගරි අමනුස්්‍යයන්ගේ ගොදුරක් හැටියට අමනුස්්‍ය ග්‍රහණයක ලක්වේ නකොට. දුරභීක්ෂයක් පැතිරිලා යනකොට බුදුරජාණන් වහන්සේ රතන සූට දේශනාව දේශනා කරේ ඒ රතන සූත්‍රයේ තියනෙ බුදු ගුණ ගැන කරන සත්‍යයක් ක්‍රියාව ධර්මයේ ගුණ ගැන සත්‍ය ක්‍රියාව සඟ ගුණ ගැන සත්‍යයක් ක්‍රියාව තියනිසා ඒ අනන්ත බුද්ධානු භාාවෙන් ඒ බුදුගුණ බලයෙන් ඒ වගේ මනන්ත දම්මානු භාාවෙන් ධර්මී ගුණ බලෙන් අනන්ත සංගානු භාාව. අද අපි කතාකරේ මේ බුද්ධ ශාසනය තුළ වැඩහිටිය නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත්. බක්කුල මහරහත්තන් වහන්සේ සසරය කරපු පින්. නිරෝගි සම්පත්තිය ලබන්න සසර පුරාකරපු පින. ඒ නිසා ඒ මහරහත්තන් වහන්සේලාගේ අනන්ත ගුණානු භව බලේ මේ ලෝකයාටත් රටටත්. ඔබටත් හැම දෙනාටමත් නිරෝගි සම්පත්තිය දීර්ගාය සම්පත්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනු පිංගතුන මතකතියාගන්න බක්කුල මහරහත්තන් වහන්සේ පිරිනිවන් පාද්දි උන්වහන්සේ අනාගතයේ බුදුව උන්වහන්සේගේ ඉර්දිමත් ඇසින් දකිනවා උන්වහන්සේ යහසට පැනනගල පළගක් බැඳගෙන අහසේ පිරිනිවන් පාද්දී අධිෂ්ඨානයක් කරා මගේ සරීරයේ සියලු කොටස් සම්මස් නහරආදී මේේ හැම දෙයක්ම. ගිතෙල් ටිකක් දැවිලෑනවා වගේ අහසේම දැවිලා ආදාහනය අහසේම සිදුවේවා. උන්වහන්සේගේ අලුවත් පහළට වැටුන්නේ. හැබැයි සරීරයේ අස්තිධාතුන් වහන්සේලා අනාගතයේ නිරෝගි සම්පත්තිය පිණිස වැඳුම් පෙදුම් කරන. අනාගතයේ මිනිස්සුන්ගේ ආවිශයෙන්න්නේෙන් අඩුවෙන. නිස් නොෙක් ලඩ රෝගවලට විපත්වොට ගොදරුවු. අනාගතේ දෙෙව් මිනිස් ලෝකයාට වන්දනා කල පින්රැස් කරගන්. නිරෝගි සම්පත්තිය පිණිස වැඳුම් පිදුම් කරන්න මාගේ සාරීරික දහාතුන් වහන්සේලා පමණක් පහලට වැටේවා කෙ අහසේ පිරිනිවන් පෑව. උන්හන්සේගේ ශරීරය තේජෝ කසිනට සමඇදි ලහසේ පිරිනිවන් පාද්ධ අහසේම දැවිලා ුවත් දැලිවත්්දූ ලිවත් නැතුව සරීරය අහන්සේ අතුරු දහන්ගුණා හැබැයි උුන් වහන්සේගේ අධිෂ්ටානෙන් සමන් කැකුලු වර්ණයෙන් යොක්ත අස්ති ධාතුන් වහන්සේලා පහලට වැටින්. අන්නේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එදත් චෛත්‍යයේ දීවුණ. අද වෙනකට අපිට ඒ බක්කුල මහරහත්තන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච් බොෝ චෛත්‍ය හොයා ගන්න නෑ එදා මිනිස්සු කරඩුවල තැම්පත් කරගෙන වැඳුම් පේදුම් කරා. අද අපි හොරණ, සීලස් වරන ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුුණ්ණි බෝමි ඒ බක්කුල මහරහතන් වහන්සේගේ නාමේ. අඩික සියත් තිහක්කුස විශාල චෛත්‍යයක් මේ බුද්ධ ශාසනයට දායාද කරන්න ඉදි කරනවා. එනිසා අද අනාගතේ මේ ලෝකයාටම වර්තමානයේ බක්කුල මහාසෑයි. නිරෝගි සම්පත්තිය වෙනුවක් වැඳුම් පිදුම් කරන්න මේ ලෝකයට මේ බුද්ධ ශාසනයට ලැබෙන පූජනය මහාන් සෑය. ඒ නිසා ඒ උතුම් බක්කුල මහා සෑයේ ඒ මහානු භාව සම්පන්නආශිරවාදය. බක්කුල මහරහත්තන් වහන්සේගේ අනන්තාආශිරවාද. උන්වහන්සගේ ධාතුරන් වහන්සේලාගේ අනන්ත ගුණානු භහව බලේ. තුනරුවන්ගේ අනන්ත ගුණානු භහාව බලේ මේ ලෝකේ පුරාම පැතිරීගෙන යන මේ කොරුණාව සංගතය මේ වසංගතරෝග වුවදුර ඉක්ම නිින්ම දුරුකරගන්න ලැබේවා විද්‍යාඥන්ට පරේෂකයන්ට මේ සඳහා අෞෂ්‍යධ ඉක්මනින්ම සොයාගන්න වාසනාව ලැබේවා ඒවගේ මේ රෝගේයේ පැතිරීම වලක්වගන් මේ ලෝක ප්‍රබල රටවල් බොහු වසරනවේගෙන යනවයේ හැම රටකටම මේ රෝගේ පැතිරීම වලක්ව ගන එදිනිදා කටයිතු වෙන ද වගේම සිදුකරගෙන මේ මනුස්සවර්ගේයාටත් හැම දෙනාටමත් යහපත සලසාගන් වාසනාව ලැබේවා අපේ රටේ හැම දෙනාටමත් ඔබ හැම දෙෙනාටමත් ලක්වාසිල්ලොවාසි හැම දෙෙනාටම තුම් ධර්ම අවබෝධය පිණිසම නිවන්න අවබෝධය පිණිසම මේ ධර්මානු සාසනාව ආශිර්වාදයක් වේවාවේවා කෙලපාශිර්වාද කරනු.